දමෝදේ හෝතේ ප්‍රහාර අඩපණ කිරීමට සිදු කළ ප්‍රහාර අසාර්ථක වීමෙන් පසු ඇමරිකාව යමනය වෙත අකණ්ඩ ප්‍රහාරයක් සැලසුම් කරමින් සිටින බව හෙළි කර තිබෙනවා. වොෂින්ටන් පෝස්ට් නවතම වාර්තාවක් මගින් ප්‍රකාශ කළේ ඇමරිකානු හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් මෙය තහවුරු කරන ලද බවයි. මෙහිදී ඉරාකේ හෝ ඇෆ්ගනිස්තානයේ යුද්ධයට සමාන දිගු කාලීන මෙහෙයුමක් අපේක්ෂා නොකරන අතර හෝතේ ප්‍රහාරක හැකියාවන් සැලකිය යුතු මට්ටමින් පහත වැටෙන තුරු මෙම මෙහෙයුම අකණ්ඩව සිදුවනු ඇතැයිද ප්‍රකාශ කළා. මේ සඳහා ගත විය හැකි නිශ්චිත කාල රාමුවක් මේ දක්වා ප්‍රකාශ කිරීමේ හැකියාව නොපවතින බවයි දැනුම් දී තිබුණේ. රතුමුහුදේ සහ ඒඩන් බොක්කේ වාණිජ නෞකා ගමනාගමනය සඳහා ආරක්ෂක කොන්දේසි පිළිගන්නා තත්ත්වයක් දක්වා හෝතේ කැරලිකරුවන් දුර්වල කිරීමට සැලසුම් කරන බවයි ප්‍රකාශ කළේ. ගාසා තීරය වෙත සිය අකණ්ඩ සහය ප්‍රකාශ කරමින් රතුමුහුදේ වාණිජ නෞකා වෙත අකණ්ඩ හෝතේ ප්‍රහාර සිදුවන අතර මෙය ගෝලීය වෙළඳාම දැඩි අර්බුදයකට ලක්කර පවතින බවයි නවතම වාර්තාවන් මගින් සඳහන් කළේ. මේ වන විට ඊශ්‍රායලිය දෙසට යාත්‍රා කරන නෞකාවලට අමතරව වටහිර රාජ්‍යන්හි නෞකාවන්ද ඉලක්ක කරමින් පවතින බව හෙළි කර තිබෙනවා. යෙමනේ අභ්‍යන්තරය වෙත සිදු කළ ප්‍රහාර සමග ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය නෞකාවන් වෙතද පහර දෙනු ලබන බවයි හෝතේ කැරලිකරුවන් විසින් දැනුම් දී තිබුණේ. ඇමරිකානු හමුදා ප්‍රකාශකයෙකු වොෂින්ටන් පෝස්ට් වෙත ප්‍රකාශ කළේ යෙමනේ ප්‍රහාර සඳහා සියලුම මෙහෙයවීම් ඉරානය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය හරහා සිදුවන බවයි. මෙහිදී යෙමනේ වෙත මතුවිය හැකි අවදානම් සම්බන්ධයෙන් හෝතේ කැරලිකරුවන්ට පැහැදිලි අවබෝධයක් නොපවතින බව පවසා තිබෙනවා. ඉරානය විසින් සිය ආරක්ෂාව තහවුරු කරනු ඇතැයි යෙමනය මිත්‍යා විශ්වාසයක පැටලී සිටින බවයි දැනුම් දී තිබුණේ. මේ අතර යෙමනේ සමග යුද්ධයක් ආරම්භ කිරීමේ අපේක්ෂාවක් නොමැති බව ඇමරිකානු ජනපති ජෝ බයිඩන් පසුගියදා පවසා තිබුණා. කෙසේ වෙතත් රතුමුහුදේ සිදු කරන සෑම හෝතේ ප්‍රහාරයක් සඳහාම දැඩි මට්ටමේ ප්‍රතිචාර පළ කරනු ලබන බවයි පවසා තිබුණේ. මේ දක්වා යෙමනේ වෙත සිදු කළ බටහිර ප්‍රහාර මගින් රතුමුහුදේ හෝතේ ප්‍රහාර වැළැක්වීමට අසමත් වීම සමග අකණ්ඩ මෙහෙයුම සම්බන්ධයෙන් සාකච්ඡා සිදුවන බව හෙළි කර තිබෙනවා. රතුමුහුදේ චීන සහ රුසියානු නෞකාවන්ට පහර නොදෙන බව යෙමනේ හෝතේ කැරලිකරුවන් නිවේදනය කළ අතර මෙයද ඇමරිකාවේ නව තීරණයට බලපා පවතින බවයි වොෂින්ටන් පෝස්ට් වාර්තාව මගින් ප්‍රකාශ කළේ. මෙහිදී ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු සඳහන් කළේ ලෝකයේ දුප්පත්ම රාජ්‍යයක් වන යෙමනේ සමග ඍජු මට්ටමේ යුද්ධයකට පැටලීමේ අවශ්‍යතාවයක් ඇමරිකාවට නොමැති බව. කෙසේ වෙතත් ගෝලීය වෙළඳාම අර්බුදයකට ලක්වීම වැළැක්වීම සඳහා ඇමරිකාව සිය වගකීම ඉටු කිරීමට සෝදානම් බව පවසා තිබුණා. රතුමුහුදේ වර්ධනය කරන මෙම හෝතේ ප්‍රහාර හුදෙකලා මට්ටමේ සිදුවීම් මාලාවක් නොව සැලසුම් සහගත බෝ දේශපාලනික කුමන්ත්‍රණයක් ලෙස වඩාත් පැහැදිලිව හඳුනා ගනිමින් පවතින බවයි සඳහන් කළේ. මේ අතර රතුමුහුදේ වර්ධනය විය හැකි යුද අවදානම සම්බන්ධයෙන් සෞදි අරාබිය විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. මෙය කලාපීය අර්බුදයන් උත්සන්න කරනු ඇති අතර ගෝලීය මට්ටමේ ආර්ථික අවදානම්ද මතු කළ හැකි බවයි පවසා තිබුණේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.